Sara YouTube channel එක බලන ඔබට අද දවසේදී මම ආවෙත ගේන්නේ ඔයා ඉල්ලපු වීඩියෝ එකක්. අද කරන වීඩියෝ එක මම මුලින්ම කරපු වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වීඩියෝ එකක්. ඉතින් ඔයා මුලින්ම කරපු වීඩියෝ එක බලලා නැත්නම් දැන් උඩ පෙන්වන link එකට ගිහිල්ලා මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි දැන් මේ වීඩියෝ එක බලන්නේ නැතුව ඔයාට පුළුවන් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලුවට පස්සේ end screen එකේ දානවා මේ වීඩියෝ එක. මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මොකද මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වීඩියෝ එකක් තමයි messenger එකෙන් ඒ වගේම Sara YouTube channel එකට comment කරපු ගොඩක් දෙනෙක් ඉල්ලපු දෙයක් තමයි මම මුලින් දාපු වීඩියෝ එකට සම්බන්ධව නිවැරදිව කෙල්ලෙක්ට මැසේජ් කරන්න කොහොමද ඒ වගේම කෙල්ලෙක්ගෙන් reply එන විදියට මැසේජ් කරන්න කොහොමද කියලා මම අද මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න ඒ විතරක් නෙවෙයි bell icon එක click කරලා නැත්නම් bell icon එක click කරලා තියාගන්න එතකොට මම දාන video එකක් ඉක්මනින්ම ඔයාගේ ළඟට ගෙන්න ගන්න පුළුවන් මේ video එක බැලුවට පස්සේ ඔයාට වැදගත් වගේම තවත් කෙනෙක්ට වැදගත් කියලා හිතනවා නම් video එක share කරන්න ඒ විතරක් නෙවෙයි ඔයාට හිතෙන හැම දෙයක්ම ඔයාට පුළුවන් comment box එකෙන් comment කරන්න මම ඔයාලට මුලින්ම කියන්න හදන්නේ ඔයා දැන් කෙනෙක්ට කැමති නම් ඒ කෙනාට මැසේජ් එකක් දානකොට ආ ලොකු මැසේජ් එකක් දාන්න එපා දිග මැසේජ් එකක් දාන්න බෑ සමහරව නිකන් සමහරු මැසේජ් කරන පත්තර වගේ දිගට එතකොට මේ මැසේජ් එක දැක්කට පස්සෙම කෙනෙක්ට එපා වෙන්න පුළුවන් රිප්ලයි කරන්න. එහෙම නැත්නම් ඔයා එක සැරේම මැසේජ් කරන්න නැතුව සාමාන්‍ය විදියට මැසේජ් කරන්න. එහෙම වුණොත් ඔයාට පුළුවන් ටික දවසක් යනකොට එයා සම්බන්ධ කරගෙන කාලයත් එක්ක කතා කරන්න පුරුදු වෙන්න. එහෙම නැතු ඔයා එක සැරේටම මේ විදියට මැසේජ් එකක් දැම්මොත් ඔයා පළවෙනි පාරෙම රිජෙක්ට් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා කරන්න ඕනි පළවෙනිම දේ තමයි අනිවාර්යෙන් දිග මැසේජ් දාන්න නැතුව පොඩි මැසේජ් එකක් දාන්න. මේකට හේතුව තමයි දැන් ඔයාට අවශ්‍යතාවය වෙන්නේ ඒකිනත් එක්ක මැසේජ් එකක් දාලා කොහොම හරි යාව කතාවට අල්ලගන්නනේ. එහෙම නැත්නම් ඔයා හමු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆෝන් නම්බරයෙන් ෆෝන් එකකින් කෝල් කරලා ඉවල කතා කරන්න වෙන්න පුළුවන්. එහෙම නැතු ඔයා මේ මැසේජ් දාලා කෙලින්ම කසාදයක් බඳින මැරේජ් ලයිෆ් එකකට යන්නම නෙවෙයිනේ මේක කරන්නේ. මොකද කාලය අරගෙන කාලය ගියා කියලා ඔයාට හොඳ දෙයක් වෙනවා නම් හොඳයිනේ. කාලය ගන්නෙ නැතු ඔයාට ඉක්මන අවශ්‍යතාවයන් නිසා සමහර විට මේක නැති වෙලා යන්න පුළුවන්. ඒක නිසා ඔයා කාලය අරගෙන හිමිසරේ මැසේජ් කරන්න ලොකු මැසේජ් දවන්න නැතුව පොඩි පොඩි මැසේජ් යවන්න. ඊළඟ කාරණේ තමයි ඔයා කාර්යබහුලත්වය පෙන්වන්න ඕන. සමහර විට ඔයා කාර්යබහුල කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැති කෙනෙක් වෙන්න මුලින්ම කියන්න ඕනේ ඔයා අනිවාර්යෙන් තමන් සක්සස් කෙනෙක් වෙන්න ඕනේ. කියන්නේ තමන්ට දෙයක් කරගන්න කෙනෙක් වෙන්න ඕනේ. මොකද මුලින්ම කසාදයක් ඔයා ගන්න එක මුලින්ම ආදරවන්තයෙක් හොයා ගන්න එක ආදරවන්තයෙක් හොයා ගන්න එක නෙවෙයි කරන්න ඕනේ. මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ ජීවිතය හදාගන්න එක. මම මේ වාට කිව්වේ කාර්යබහුල කෙනෙක් වෙන්න කියන එක. දැන් කෙනෙක්ට කෙල්ලෙක්ට ඔයා මැසේජ් කරනවා නම් දිගටම ඒක හරි කරදරයක් වෙනවා. සමහර වෙලාවල දැන් ගෑල් ළමයි කවදාවත් කැමති නැහැ හැමතිස්සෙම ඔන්ලයින් ඉන්න කොල්ලෙක්ට. ඒ කියන්නේ සෝෂල් මීඩියා වලම ඉන්න කෙනෙක්ට. කෙල්ලෙක් ඔන්ලයින් යනකම් බලන් ඉඳලා හායි හායි කියලා මැසේජ් යවන කොල්ලෙක්ට කවදාවත් කැමති නැහැ. කෙනෙක් කැමති වෙන්නේ කාර්යබහුල. ඒ කියන්නේ දෙයක් කරගෙන කෙනෙක්. ඔයා නිකමෙක් බවට පත් වෙනවා එහෙම වුණොත්. ඒක නිසා ඔයා තමන්ට දෙයක් කරගෙන ඔයා කාර්යබහුලත්වය පෙන්නගෙන ඒ කෙනාට මැසේජ් එකක් දානවා නම් පොඩ්ඩක් ඉන්න කිලිවරල මැසේජ් එකක් දාන්න පුළුවන්. හැමතිස්සෙම නැතුව ඔයාට ෂෝට් මැසේජ් දාන්න පුළුවන්. ඒ විදිහට කරගෙන ගියොත් ඒ කෙනාට ඔයාගෙන ඩිමාන්ඩ් එකක් ඇති වෙනවා. ඒ ඩිමාන්ඩ් එක තියාගෙන වැඩ ටික කරගත්තොත්ින් ඔයාට පුළුවන් ඉතින් පළවෙනි පාරම ටිකක් විතර එයාගේ කැමැත්ත දියා ගන්න. එක්සැම්පල් එකක් විදිහට මම ඔයාලට කියන්නම්. දැන් සාමාන්‍යයෙන් ඔයා chat කර කර ඉන්නවා නම් ඔයාලට පොඩ්ඩක් කියන්න පුළුවන් පොඩි වෙලාවක් දෙන්න මම පොඩ්ඩක් එළියට යනවා. එහෙම නැත්නම් මේ වැඩේ කරන්න යනවා. ඒ වගේ ඔයාලට කියන්න පුළුවන්. ඒ වගේ දෙයකින් ඒ කෙල්ල කිහිත්තේ ඔයා ගැන ඔයා වැඩ කරන කෙනෙක් ඔයා ගැන positive thinking එකක් එනවා. දැන් සමහර විට ඔයා ගැන negative දෙයක් හිතෙනවා නම් හිතෙන්නේ ඔයා කාර්යබහුලනතු ඔයා එක දිගට මේක දිගට message කරේ. ඔයාට දවසේ මෙයත් එක chat කර කර හිටියොත් එයාට හිතෙන ඔයා මා වැඩක් කරන්නේ නැති කෙනෙක් කියලා. එහෙම නෙවෙයි කාලය ගන්න. කාලය අරගෙන දවසට එක message එකක් දෙකක් වෙන්න පුළුවන් මැසේජ් තුන හතරක් වෙන්න පුළුවන් මේ වගේ සීමා කරගන්න. එතකොට ඔයා ගැන පොඩි වටිනාකමක් ඔයාට ලැබේ. ඒ වගේම ඔයා ගැන විශ්වාසයක් ඇති වෙයි. ඒ වගේම පොසිටිව් විදියට ඔයා ගැන හිතන්නත් පුරුදු වෙයි. ඒකෙල්ල ගොඩක් දෙනෙක් දැන් chat කරන්න ඉංග්‍රීසි භාෂාවෙන්නේ. ඉංග්‍රීසි දන්නේ නැති අයත් සමහර වෙලාවට ඉංග්‍රීසි භාෂාවෙන් chat කරන්න යනවා. අපි සිංහල කෙනෙක් එක්ක chat කරනවා නම් ඇයි අපිට සිංහලෙන් කතා කරන්න බැරි? අපි සිංහලනේ. අපිට සිංහලෙන් කතා කරන්න පුළුවන් අවස්ථාව තියෙද්දිත් අපි දන්නේ නැති ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න ගිහලා වැරදුනොත් මොකද වෙන්නේ?
ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනව නේද? සාමාන්‍යයෙන් කෙල්ලෙක් කැමති තමන්ට වඩා এডুকেටඩ් කෙනෙක්ව එක්ක chat කරන්න. එහෙම නැත්නම් ආදරේ කරන්න. කෙල්ලෙක් ඒ කැමති වෙන්න හේතුව තමයි තවත් කෙනෙක්ට පෙන්වන්න පුළුවන් මෙන්න මේ විදිය තියෙන්නේ. මෙයා මගේ කෙනා මෙහෙමයි මෙහෙමයි කියලා කියන්න පුළුවන් නිසා. සමහර විට ඔයා කියන දෙයකින් ඔයා කියන වචනකින් ඔයාට පොඩි හරි වැරදීමක් සිද්ධ වුණොදී එයා ඔයාව ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන්. ඒක නිසා මම ඔයාලට කියන්නේ ඔයා ඉංග්‍රීසි භාෂාව දන්නේ නැත්තම් ඉංග්‍රීසියෙන් chat කරන්න යන්න එපා. සමහර වෙලාවට ඔයා දාන message එකේ spellings වැරදෙන්න පුළුවන්. ඒක නිසා ඔයා දන්නේ නැත්තම් ඔයාලට පුළුවන් Google Translate පාවිච්චි කරන්න. එහෙම නැත්තම් dictionary එකක් පාවිච්චි කරන්න. ඉංග්‍රීසි භාෂාවේ හරියටම message කරන්න. මේ දේවල් කරන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයා දන්න සිංහලෙන් message කරන්න. එහෙම නොවති විශ්වාසය කියන එක ගොඩ නැගෙවි. ඊළඟ කාරණාව තමයි සාමාන්‍යයෙන් කොල්ලෙක් chat කරද්දී සමහර වෙලාවට දාන ඔයා කෑවද ඔයා දුයි ගන්නවද ඒ වගේ අමුතු භාෂාවකින් කතා කරනවනේ සමහර වෙලට ඕනවට වඩා ඕ ඇක්ටින් ගිහිල්ලා හුරුතල් වෙන්න දඟලනවා මේ වගේ භාෂාවකින් කතා කරන්න එපා මොකද කෙල්ලෙක් කැමති නැහැ මේ වගේ භාෂාවෙන් කතා කරනවට සමහර වෙලට කෙල්ලෙක් කැමති කොල්ලෙක්ගේ පෞරුෂයට කියන්නේ කොල්ලෙක් කතා කරන විදිය වැදගත් විදියට කතා කරොත් කෙල්ල ගොඩක් කැමති සමහර වෙලාවට ඔයා මැසේජ් එකක් දැම්මට පස්සේ සීන් කරලා රිප්ලයි නොකර ඉන්න පුළුවන් ඒ වෙලාවට ඔයා මෙසේජ් කරන්න එපා අයියෝ ආ රිප්ලයි නොකරන්නේ අයියෝ අම්මත් එක තරහද එහෙම එහෙම කියලා ගොඩක් ගොඩක් මෙසේජ් දාන්න එපා. ඒකේ නා ඉන්න සිටුේෂන් එක ආදන්නේ නැහනේ. සමහර විට එයා වැඩක ඇතේ බිසී වෙලාවක වෙන්න පුළුවන්. එයාත් එක්ක chat කරන්න කැමති නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා ඒ විදිහට chat කරන්න යන්න එපා. මෙසේජ් එකක් දැම්මට පස්සේ රිප්ලයි නැත්තම් එක දිගටම මෙසෙන්ජර් කෝල් ගන්නවා. මේ විදිහට කෝල් ගන්නකොට වදයක් උනාට පස්සේ අන්තිමට ඔයා බ්ලොක් වෙන්න පුළුවන්. ඔයා පටන් ගත්ත තැනම බ්ලොක් වෙනවද? එහෙම නැත්නම් මේක හරියට කරලා කන්ටිනියු කරගෙන යනවද කියන එක ඔයා තීරණය කරන්න. වැරදි විදියට chat කරනවද? එහෙම නැත්නම් හරි විදියට ගිහිල්ලා හරිම විදියට හැමදේම කරගන්නවද කියන එක ඔයා තීරණය කරන්න. ඊළඟ දේ තමයි ඔයා chat කරගෙන යනකොට ඔයා සමහර වෙලාවට ඕපු දූප කියන්න පුළුවන්. යාළුවෙක්ගේ දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන දෙයක් වෙන්න පුළුවන්. gossip වෙන්න පුළුවන්. මේ වගේ දේවල් කියන්න යන්න එපා. ඒ කියන්නේ අර චීත විදියට chat කරන්න යන්න එපා. හරිම පිරිමියෙක් විදියට ඔයාට පොසිටිව් විදියට කතා කරන්න පුළුවන් ඔයා ධනාත්මක විදියට කතා කරන්න පුළුවන් ඔයා කරපු දෙයක් වෙන්න පුළුවන් ඔයා කරන්න ඉන්න දෙයක් වෙන්න පුළුවන් එහෙම දේවල් ගැන කතා කරන්න පුළුවන් සමහර විට ඔයාට කියන්න හිතේවි ඔයාගේ ex girlfriend ලා ගැන එහෙම නැත්නම් දාලා ගියේ ඇයි කියලා වෙන්න පුළුවන් අඬන්න පුළුවන් ජීවිතේ කලකිරලා ඉන්නේ මේ දේවල් කියන්න එපා එහෙම වුණොත් අහන් ඉන්න කෙනාට එපා වෙනවා ඔයා හිතනවා ඉතින් මේ විදියට කියනකොට කෙනෙක් යාළු කරගන්න ලේසියි කියලා හැබැයි මේ දේවල් ගොඩක් බහුතරයක්ගේ හිතන්නේ negative ආකල්ප විදියට නෙගටිව් විදියට හිතන්න එපා හැම වෙලාවෙම ඔයා හිතන්නේ පොසිටිව් කෙනෙක් ඔයාව රිජෙක්ට් කරනවා කියන්නේ ඔයාට තව අවස්ථාවක් තියෙනවා කියන එක ඔයා ඔළුවේ තියාගෙන වැඩ කරන්න. දැන් මම ඔයාට කියන්න හදන්නේ රිප්ලයි එන විදියට ගර්ල් කෙනෙක් කැමති විදියට chat කරන්නේ කොහොමද කියලා. දැන් මම මුලින්ම ඔයාට දාපු වීඩියෝ එකේදී ඔයා බලන්න ඇතිනේ මම කිව්වනේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා සර්ච් කරලා බලන්න කියලා. ඒ වෙලාවට ඔයාට හොයාගන්න පුළුවන් ඒ කෙනා කැමති දේවල් මොනවද කියලා. කැමති දේවල් සමහර විට ඔයා දන්නේ නැතු ඇති. ඔයා ඒ ගැන අදහසක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට ඒ සම්බන්ධව ස්ටඩි කරන්න පුළුවන්. මොකද ඔයා වඩාත් කැමති කෙනෙක් නම් මේ ගෑන් ළමේ ඔයාට ඕනමයි. ඒ කෙනත් එක්ක කතා කරන්න අවශ්‍යමයි කියන මතයේ ඉන්නවනම් ඔයා ටිකක් කාලය වෙන් කරලා මේ දේවල් ස්ටඩි කරන්න වෙනවා. ඒක නිසා ඒ විදිහට ස්ටඩි කළා ඔයාට ඒ වගේ මාතෘකාවක් සම්බන්ධව කතාවට එකතු වෙන්න පුළුවන්. මෙහෙම කතා කරගෙන යනකොට සාමාන්‍යයෙන් තමන් කැමති මාතෘකාවක් ගැන කතා කරනකොට ගොඩක් දෙනෙක් කැමතිනේ. ගෑන් ළමේ විශේෂයෙන් කැමති. ඒ වෙලාවට ගෑන් ළමේ ගොඩාක් කතා කරනවා. මෙහෙම ගොඩාක් කතා කරගෙන යනකොට ඔයා එහුම් කන් දෙන්න. ඒකට හේතුව තමයි හැම ගෑනු ළමයෙක්ම වඩාත්ම කැමති තමන්ට එහුම් කන් දෙන කෙනෙක්ට. ඔයාට මේ දේ කරොදි අනිවාර්යයෙන්ම ඒ කෙනාගේ හිත දිනා ගන්න පුළුවන්. මම උදාහරණයක් දෙන්නම් ඔයාට. සාමාන්‍යයෙන් දැන් ගෑන් ළමයි කැමති අතීතය. අතීතය කියන්නේ පුරාවෘත්ත ගැන අහන්න, ඒ වගේ දේවල් ගැන හොයන්න බලන්න දැනගන්න හරි ආසයි. සමහර විට දැන් රාවණා ගැන හොයන කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ඒ ගෑන් ළමයි රාවණා ගැන හොයන කෙනෙක් නම් ඔයාටත් පුළුවන් මෙන්න මේ දේවල් ගැන කියන්න. එතකොට ඒ කතාබහ දිගට එකතු වෙනවා. මේ ආදන්න දේවල් ඔයාට කියන, ඔයා දන්න දේවල් එයාට කියන. මේ විදිහට යනකොට ටිකක් අර විශ්වාසයත් එක්ක ඔයාලගේ ලංවීමක් ඇති වෙනවනේ. අන්න එතකොට ඔයාට පුළුවන් ටිකෙන් ටික ටිකෙන් ටික ඔයාගේ ටාගට් එකට යන්න. දැන් මේ රාවණා කියන චරිතය ගත්තේ මම උදාහරණයක් විදියට. දැන් ඔයා දන්න කෙනා, ඊ ගෑන් ළමයා වෙන දෙයකට කැමති වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් ඒක ප්‍රශ්නයක් විදියට අහන්න. ඇයි මේ දේවල් වෙලා තියෙන්නේ කියලා ඔයා දන්නවද? ඒ වගේ දෙයක් ඇහුවට පස්සේ සමහර විට එයා නොදන්න දෙයක් වෙන්න පුළුවන්. එතකොට එයාට නිකන් අර කුතුහලයක් ඇති වෙනවා. තමන් කැමති දෙයක් ගැන කුතුහලයක් ඇති වුණාට පස්සේ ඒ දේ හොයන්න පටන් ගන්නවනේ. ඒ දේ දැනගන්නම ඔයාට chat කරන්න පුළුවන්.
ඒක නිසා ඔයා ප්‍රයෝජනයක් ගන්න එයා දන්න දෙයක් ගැන එයා කැමති දෙයක් ගැන වඩාත් හොඳින් දැනගෙන විස්තර දැනගෙන කතා කරන්න. සාමාන්‍යයෙන් කෙල්ලෙක් කැමතිනේ තමන් ලස්සනයි කියලා කියනවට තමන් ගැන වර්ණනා කරනවට කැමති. හැබැයි කොල්ලෝ ගොඩක් උත්සාහ කරනවා chat එකට එකතු කරගන්න උමනා නිසාම අතිශෝක්තියෙන් එයා ගැන වර්ණනා කරනවා. දැන් අර ගොඩක් දෙනේ ඔයා ලස්සනයි වහුරු බුහුටි ඒ වගේ දේවල් කියනවට හැබැයි කෙල්ලෝ ඒ වගේ දේවල් වලට නම් ඔන්න කැමති නැහැ. ඔයාට කරන්න කියන්නේ මම මෙන්නේ මේ වගේ දේ. දැන් සමහර විට group photo එකක් වෙන්න පුළුවන්. යාළුවෝ ගොඩාක් එකේ ඉන්න photo එකක් වෙන්න පුළුවන්. මේ වගේ එකක් දැක්කට පස්සේ ඔයාට අහන්න පුළුවන්. ඔයා දන්නවද මේ photo එකේ අනිත් අයට වඩා ඔයා ඇයි කැපී පේන්නේ කියලා. ඒ වගේ දෙයක් ඇහුවට පස්සේ එයා හොයන ඇයි මාව කැපී පේන්න හේතුව. ඒක ගැන දැනගන්න උත්සාහ කරන. අන්න ඒකෙදිත් ඔයත් එක්ක chat එකට එකතු වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක්දල කරන්න. හැබැයි අතිශෝක්තියෙන් අනවශ්‍ය විදියට ඔයා සාමාන්‍යයෙන් අනිත් වෙන කට්ටිය කරනා වගේ නිතර නිතර ලස්සනයි 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 ඒ විදියට කියන්න යන්න එපා. ඒක නිකන් අර හැමෝම කැමති නැති දෙයක් නිසා. ඊළඟ කාරණාව තමයි කෙල්ලෙක් කැමති සාමාන්‍ය විනෝදයෙන් ගත කරන, නිදහසේ ගත කරන ජීවිතයක් තියෙන කොල්ලෙක්ට. සමහර වෙලාවට ඔයා දාර්ශනික එක විදියට chat කරන්න පුළුවන්. එහෙම වුණොත් කෙනෙක්ට එපා වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔය ජෝකර් කෙනෙක් බවට පත් වෙන්නත් එපා. ඕනවට වඩා විහිළු කරන කෙනෙක් බවට පත් වෙන්නත් එපා. මේ දෙක අතරමැද තියෙන ලස්සන කෙනෙක්, කියන්නේ ලස්සන ජීවිතයක් තියෙන, නිදහස් ජීවිතයක් තියෙන, විනෝදකාමී ජීවිතයක් තියෙන වැදගත් කෙනෙක් විදියට chat කරන්න. එහෙම වුණොත් ඔයාට තියෙන කැමැත්ත ටික ටික වැඩි වෙවි. දැන් ඔයා මෙන්න මේ දේවල් පිළිපැදලා ටික ටික chat එකට එකතු කරගෙන ටික කාලයක් යනවනේ chat එකේ. මේ විදියට යනකොට ඔයා ඕනවට වඩා යාළුවෙක් වෙන්න උත්සාහ කරන්න එපා. එමුණ සමහරට මචන් ලෙවල් එකට ගත්තොත් ඔයාට අර ඔයාගේ හිතේ තියෙන අදහස කියාගන්න බැරි වෙවි. ඔයා දැන් එන්නේ වෙන ටාගට් එකකට. ඔයා යාට කැමති නිසා ඔයාගේ ආදරේ ප්‍රකාශ කරන තමයි එන්නේ. සමහර විට මේක ඔයා කතා කරගෙන කතා කරගෙන කතා කරගෙන යනකොට ඔයාට නිකන් අර ෆිට් එක වැඩි වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාගේ අදහස ප්‍රකාශ කරන්න බැරි වෙනවනේ. ඒක නිසා ඔයා අර යාළුවා කියන තැන්ටම යන්නේ නැතුව, හොඳ යාළුවෙක් කියන තැන්ට යන්නේ නැතුව ඊට පොඩක් මෙහායි නතර වෙලා ඉන්න. channel එක බලාගෙන යනකොට ඔයාට හිතෙනවා ඇති දැන් ඔයා කැමති එක එක වීඩියෝ වලටනේ එක එක අය මගේ channel එක subscribe කරලා වීඩියෝ එනකම් බලාගෙන ඉන්නවා. දැන් ඔයා කැමති වීඩියෝ එකක් මේ දවසේ එන්නේ නැතු වෙන්න පුළුවන්. එහෙම වුණා කියලා බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම ඊළඟ දවසේ ඔයා කැමති වීඩියෝ එකක් එන්න පුළුවන්. ඒක නිසා skip කරලා තියාගෙන ඉන්න අනිවාර්යයෙන් වීඩියෝ ටික බලන්න. දිගටම එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. මොකද ඔයා කැමති වීඩියෝ එක අනිවාර්යයෙන් මම දානවා. මොකද ආදරය කරන අයට, ඒ වගේම business එකක් තියා කරන්න ඕන අයට, විවාහයක් කරගන්න ඕන අයට, ඒ වගේම interview එකට පේස් කරන්න ඕන අයට වගේම තාරුණ්‍යයට අවශ්‍ය හැම දෙයක් ගැනම මම ඔයාට ගේන්න උත්සාහ කරනවා. මම මුලින් දාපු වීඩියෝ එකට ඔයාලා අහපු ප්‍රශ්න වලට උත්තරයක් විදියට තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් සාරා YouTube නාලිකාවෙන් කරන්නේ කෙල්ලෙක් යාළු කරගන්න එක, කෙල්ලෙක්ට chat කරන්න ඕන විදිය. මේ දේවල්ම විතරක් නෙවෙයි සමාජයට තාරුණ්‍යයට යහමඟ පෙන්වන එක තමයි මම කරන්නේ මේ වීඩියෝ එක වගේම. තවත් අලුත් වීඩියෝස් කීපයක් මාට දාලා ඇති. ඒ කියන්නේ වාට වැදගත් වෙන වීඩියෝස් කීපයක්ම දාලා ඇති. මේ වගේ ගොඩක් දේවල් මම කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක බැලුවට පස්සේ මුල්ම වීඩියෝ එකේදී වගේම ඔයාට හිතෙන ඕනම අදහසක්, අහන්න ඕන ප්‍රශ්නයක් කමෙන්ට් බොක්ස් එකෙන් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අමතක කරන්න එපා මේ වගේ වීඩියෝ ඔයාගේ ළඟටම ගෙන්න ගන්න, මගේ channel එක subscribe කරනවා වගේම bell icon එකක් click කරලා තියාගන්න. මේ වීඩියෝ එක ඔයාට වැදගත් කියලා හිතෙනවා නම්, ඔයාගේ යාළුවන්ට වැදගත් කියලා හිතෙනවා නම් channel වීඩියෝ එක share කරන්න. ඒ වගේම අමතක කරන්න එපා හිතෙන ඕනම දෙයක්, ඔයාට හිතෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඕනම දෙයක් comment box එකෙන් comment කරන්න.